धाने पावसन बा एही नियोजित हिमवरण में बसंधान कले आदा कोलंब पेवति प्रवृत्ति साका चावकदी පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදු කළ සහරාන් හෂිම් සමග අමාත්‍ය රවුෆ් ෆකි මහතා සාකච්ඡා කරන ආකාරය බවට පැවසෙන දර්ශන පෙළක් ඊයේ මාධ්‍ය වෙත නිකුත් වූ අතර ඒ සම්බන්ධයෙන් මුස්ලිම් ජාතිකයන් පිරිසක් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. මේ අතර අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී භික්ෂුන් වහන්සේ මේ පිළිබඳව අදහස් පළ කළා. සහරාන් කියන පුජ්‍යලයා නොදන්න හරියට කවදාවත් හම්බ වෙච්චි නැති පුජ්‍යලයෙක් හැටියට තමයි හකීම් අමාත්‍යවරයා හැසිරුනේ. හකීම් අමාත්‍යවරයාට තියෙන අයිතිය කුමක්ද? තේරීම් කාරක ස්වභාවේ ප්‍රශ්න අහන්න. හකීම් අද දවසේ පමණද එහෙම සිද්ධ කළේ ප්‍රභාකරන් සමග අතට අත දෙනවා. ප්‍රභාකරන් සමග අතට අත දෙන තැන ඉස්සරහා තියෙන කොඩිය දිහා බලන්න ඕන. ඊලාම් කොඩිය. මේ කාර්යය DNA සංවිධානය කළා නම් අපි පුදුම වෙන්නේ නැහැ. හැබැයි මුස්ලිම් අය ඝාතනය කරපු තුරේ හිටව මුස්ලිම් අය එළෝ ප්‍රභාකරන් සමග අතට අත දුන්න පූජලෙක්. ඒක නිසා එයාගේ පෙරවැරදිත් තියෙනවා. මේවා සම්බන්ධව වහාම පරීක්ෂණයක් සිද්ධ කරන්න ඕන. ඒ පරීක්ෂණය සිද්ධ කරන්න නම් මේ වගේ ගෝඩ්ෆාදර්ලා අනිවාර්යෙන් අත්අඩංගුවට ගන්න ඕන. අද වෙනකොට මේ පූජලෝ ඉන්නේ කාගාවද? සජිත් ප්‍රේමදාස මහත්මයාත් එක්ක ඉෂාත් බදූදින්ගේ කරටු උඩින් අත දාගෙන හකීම්ලාගේ කරටු උඩින් අත දාගෙන තමයි සජිත් ප්‍රේමදාස අද වේදිකාව බෙරිහන් දෙන්නේ. මේකෙන් තේරෙනවා කවදාකවත් පාස්කු ප්‍රහාරය සම්බන්ධව පත් කරපු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ ඇතුළේදී මේ පාස්කු ප්‍රහාරයේ බින්දිතයන් ගනුයෙන් සහනයක් සාධාරණයක් යුක්තියක් ලැබෙයි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්කමක් නැහැ. රවුෆ් හකීම්ලා, රිචඩ් බදුරුදීන්ලා, හිස්බුල්ලාලා ඇතුළු මේ අන්තවාදී තක්කඩි දේශපාලකයෝ තමයි මේ රටේ සාමාන්‍ය මුස්ලිම් ජන ප්‍රජාවගේ කරේ ISIS බෝඩ් ගෙල්ලුවේ. මේ සියලු දුෂ්ට බලවේග අද ඉන්නේ සජිත් ප්‍රේමදාසත් එක්ක. ඒ නිසා අපි කියනවා මේ රටේ ජනතාවට කරුණා කරලා ත්‍රස්තවාදයෙන් බැටකන්න අවශ්‍ය නම් ඒ උදවියට ඔබේ වටිනා මනාපය පාවිච්චි කරන්න. මේ අතර ශ්‍රී ලංකා පොදු ජන මුස්ලිම් පෙරමුණද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. මුස්ලිම්වරුන්ට මේ රටේ අභිමානයක් තිබ්බා. මේ රටේ ආරක්ෂාවක් තිබ්බා. අද මුස්ලිම්වරුන්ට පාරට බැහැලා යන්න බැරි තරමට මුස්ලිම්වරුන් පත් වෙලා ඉන්නවා. රවුෆ් හකීම්ගේ, රිෂාඩ් බදුදින්ගේ ජාතිවාදී සාපයෙන් මේ මුස්ලිම් ජනතාව බේරගන්නයි අද සමස්ත ලංකාවේ මුස්ලිම්වරු මේ සටනේ ඉන්නේ. අනිවාර්යෙන් කියනවා රවුෆ් හකීම්ලා, රිෂාඩ් බදුදින්ලා නෙවෙයි කී දෙනෙක් හිටියත් මුස්ලිම් බහුතර ඡන්ද ප්‍රමාණය ගෝඨාභය රාජපක්ෂට ලැබෙන සහතිකය මුස්ලිම්වරු දීලා ඉවරයි. තනියම සිටියේදී මෙලෙස මියගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට 21 කවරදි තරුණයෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මන්නාරම ඉලුපාකඩවයි ප්‍රදේශයේ ස්ථාපිත නාවික හමුදා මාර්ග බාධක ඇසලින් අනුනතකා දහවන්නේ කළ ජීව ප්‍රත්‍යක් නාවික හමුදා නිලධාරින් විසින් වෙඩි තබා නවතා කළ පරීක්ෂාවකදී එහිදී බී කෙරළ ගංජා කිලෝග්‍රෑම් 165කට ආසන ප්‍රමාණයක් සුවාගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් එක් සැකකරුවෙකු මොනරාගල මැදගම පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් නිලධාරියෙකු බවට හඳුනාගෙන තිබෙනවා. හිරු සෞසහය 55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශ මිනිමාට පත්වනවා. පැතක් නැතුව ඇත්ත දැන ගැනීමට ඔබගේ ජංගම දුරකථන ජාලය 93